ඔව් ආයුබෝවන් සුබදවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපේ සුපුරුදු වැඩසටහන මේ ආකාරයෙන් ආරම්භ වෙනවා. අදත් අපේ වැඩසටහනට සහභාගී වෙ සිටින්නේ දේශ නීතිඥ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ශ්‍රීනත් තෙරණ මහත්මයා. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙක් වශයෙන්ද අපට හඳුන්වන්න පුළුවන්. එනම් ඔබට සුබදවසක් ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කර සිටිනවා ශ්‍රීනත් තෙරණ මහත්මයා. ඔබට සුබ දවසක් ආයුබෝවන්. ඔව් ශ්‍රීනාත් මහත්තයා අද අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මාතෘකාව සුවිශේෂී මාතෘකාවන් කීපයකටම අපි යන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ එක රටක් එක නීතියක් කියන දේ තමයි අපි අද වැඩසටහන ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට එක රටක් එක නීතියක් කියලා මෙහෙම මොකද්ද මේ ගෙනල්ලා තියෙන කන්සෙප්ට් එක මේ රජය විසින් ඒක පොඩි හැඳින්වීමක් කරොත් අපිට වටිනා මේ අවස්ථාවේ අදහසක් ගන්න. ඔව් දැන් මේ කාරණය පහුගිය ජනාධිපතිවරණ අවස්ථාවේදී තමයි හුඟක් ඉස්මතුට ආවේ. විශේෂයෙන්ම මේ ඊට කලින් 2019 අප්‍රේල් මාසේ මේ පාස්කු ඉර්ධා ප්‍රහාරයත් එක්ක නිකන් එක්තරා විදිහකට මේ මතුවෙච්ච අදහසක්. ඒක 2019 ජනාධිපතිවරණ අවස්ථාවේදී මේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කැම්පේන් එකේ ඡන්ද ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තිබුණා. මේ විදිහට එක රටක් එක නීතිය. මොකද රටේ මේ නීති ගොඩක් තියෙනවා කියලා අදහසක් තියෙනවා. එතන ඇත්තට මේ නීති ගොඩක් තියෙනවා තමයි. එතකොට මේ මොකද මේ එක රටක් එක නීතියක් කියන එකට අදාළ වෙන්නේ කාරණේ මොකද්ද? ඒ කියන්නේ මේ රටේ ජන කොටස් වලට බලපාන වෙන වෙනම නීති පද්ධති යම් යම් නීති පද්ධති තියෙනවා. අන්න ඒක තමයි මේ මෙතනදී මතුවලා ආවේ. ඒක සියලුම ජන කොටස් වලට එකම නීතියක් බලපවත්වන්න ඕන කියන අදහස උඩ තමයි මේ සංකල්පයක් හැටියට දැන් මේක මතුවලා ආවේ. ඔව් මේ වෙනුවෙන් අපි දැක්කා දැන් මේ සභාපති ධුරයට පත් කරේ ජනාධිපතිවරයා විසින්ම කියන ගල්ගොඩත්තේ ඥානසාර හිමි තමයි මේ පත් කරේ. උන්වහන්සේ ඔහුගේ ඡන්දයට වැඩ කරපු නිසා සහ එක රටක එක නීතියක් ඒ පක්ෂයේ ගෙනාවු වැඩපිළිවෙලක් නිසා මේක මේ උන්වහන්සේට බාර දුන්නා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ දේ ඔබ කොහොමද දකින්නේ? මොකද එක උන්වහන්සේ කියන්නේ එක ආගමික නායක කියන පූජ්‍යපක්ෂ කෙනෙක්. එතකොට ඒ දේ බලපානවා නේද මේ නීතිය සම්පාදනය කරනකොට මේකේ වැඩ කරනකොට විවිධ බාධා ඇති වෙනවා නේද? මේ තනතුර පොඩ්ඩක් සඳහන් කරොත් අනිවාර්යයෙන්ම මෙතන එතන විශාල කාරණා ගණනාවක් තියෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මේ එක රටක් එක නීතියක් කියන මේ සංකල්පය හොඳයි කියලා. මොකද රටක එක රටක් නම් ඒ රටේ එක නීතියක් තියෙනවනම් කාටවත් බලපවත්වන්න. එතකොට ඒ අදහස උඩ තමයි මේ දැන් මේ එහෙම දැන් එතකොට මේ 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 කාර්යසාධක බලකාය පත් කරලා තියෙන්නේ. එහෙමනම් එක රටක එක නීතියක් නැති නිසා ඒකනේ අදහසක් නෙන්නේ. එතකොට මේ දැන් මේකක් අවශ්‍ය වෙන්නේ එක රටක එක නීතියක් නැති නිසා. ඒතර එක රටක අපේ රටේ මේ එක නීතියක් නැහැ කියන තත්ත්වය තමයි තියෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියෙනවා. ඒ රටේ මූලික නීතිය. ඒක කාටවත් පොදුයි. අපරාධ නීතිය තියෙනවා. මේ ඕනෑම යම් ආකාරයක වරදක් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන මේ අපරාධ නීතිය තියෙනවා. ඒක කාටවත් පොදුයි. එක නීතියයි තියෙන්නේ. ඒ විදිහට මේ නොයෙක් කාර්ය සම්බන්ධයෙන් බලපවත්වන එකම නීති පද්ධතියක් තියෙනවා. එතකොට වෙනස් නීති මොනවද තියෙන්නේ? වෙනස් නීති තියෙන්නේ මේ ඇතැම් ජනවර්ග සම්බන්ධයෙන් බලපවත්වන විශේෂිත නීති තියෙනවා. පෞද්ගලික නීති. එහෙම ජනතාවගේ පෞද්ගලික කාරණා වලට බලපාන නීති. දැන් එතනදී මේ වැඩාත්ම ඉලක්කගත වෙන්නේ මුස්ලිම් ජනතාවට අදාළ නීති. මුස්ලිම් ජනතාව විවාහය, ඊළඟට දේපල අනුප්‍රාප්තිය, ඊළඟට එම ජනතාවන්ගේ මේ හැසිරීම රටාවන් නිශ්චය කරන යම් යම් නීති කොට්ටාස තියෙනවා. එතකොට මේ නීති කොට්ටාස බොහෝ දුරට ඉස්ලාම් ආගම් මත පදනම් වෙච්ච නීති කොටස්. මොකද ඒක මුස්ලිම් ජනතාවගේ නීතිය කියන්නේ සාමාන්‍ය ඉස්ලාමීය නීතිය කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට මේ මුස්ලිම් නීති දැනට පවතින නීති ඉස්ලාම් ආගම මත පදනම් වෙච්ච නීති කොටස් හැටියට තමයි සැලකෙන්නේ. ඒ වගේම එතකොට උතුරු පළාතේ දෙමළ ජනතාවට බලපාන නීතියක් කොට්ටාශයක් තියෙනවා. අපි හඳුන්වනවා තේසවලමේ නීතිය කියලා. ඒක එම ප්‍රදේශයේ මේ දේපල නිශ්චල දේපල බැහැර කිරීම සම්බන්ධයෙන් තමයි එම නීතිය අදාළ වෙන්නේ. සහ ඒ වගේම එම ජනතාවගේ එම නිශ්චල දේපල අනුප්‍රාප්තිය සම්බන්ධයෙන් බලපවත්වන යම් නීති පද්ධතියක් තියෙනවා. එතකොට ඒ වගේම මේ උඩරට සිංහලයන්ට බලපවත්වන උඩරට විවාහ නීතියක් වෙනම තියෙනවා. එතකොට මේ සිංහල වුණා වුණත් සිංහල බෞද්ධ වුණා වුණත් මේ උඩරටියන්ට බලපාන ඒ විවාහය සම්බන්ධයෙන් බලපවත්වන වෙනම නීති කොට්ටාශයක් තියෙනවා. එතකොට ඔය ටික තමයි මේ අපේ රටේ ඔය එක රටක් එක නීතියක් කියන සංකල්පය තුලදී හඳුනා ගන්න මේ අදාළ කරන නීති කොට්ටාශය වෙන්නේ.
එතකොට මේ වෙනස් කරලා මේ සියල්ලටම බලපාන එක නීතියක් පැනවීම මුල් කරගෙන තමයි මේ දැන් කාර්ය සාධක බලකාය පත් කරලා තියෙන්නේ. එතකොට ඒක ඒක දැන් අපි කවුරුත් දන්නවා ඔබ කිව්ව හැටියටම මේ ගල්ගොඩ ඇත්තේ ඥානසාර භික්ෂුව තමයි එහි සභාපති වශයෙන් පත් කරලා තිබෙන්නේ. මුලින් මේ කාර්ය සාධක බලකායට තවත් සමාජිකව 10 දිනක් විතර වගේ පත් කරලා තිබුණා මට මතක හැටියට. ඒ සිරු දිනාම මේ සිංහල සහ මුස්ලිම් ජාතිකයෝ බහුතර සිංහලයක් සහ මුස්ලිම් ජාතිකයෝ කීප දෙනෙක් හිටියා. කිසිදු දෙමළ ජාතිකයෙක් ඒ සඳහා පත් කරලා තිබුණේ නැහැ. දැන් ඊට පසුව මේ ආපු මේ සමාජය මතුවෙච්ච බලපෑම නිසා ජනාධිපතිවරයා විසින් දෙමළ ජාතිකයන් දෙන්නේ කොහොතුන් දෙනෙකුත් පත් කරුණු ලැබුවා. එතකොට මේ කාර්ය සාධක බලකායේ සමාජිකයෝ කොච්චර හිටියත් එතනදී වඩා වැදගත් වෙන්නේ මේ සභාපතිවරයාගේ කාර්ය තමයි කාර්යභාරය තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද මේ වගේ කාරණයකදී සභාපතිවරයාට එක්තරා විදිහක මේ තීරණාත්මක බලයක් සහ වගකීමක් පැවරෙන නිසා. එතකොට සභාපතිවරයා කවුද? මේ ගලබඩවත්තේ ඥානසාර භික්ෂුව. දැන් මේ භික්ෂුව ගැන අපි කවුරුත් දන්නවා මේ අතකට ඉතාම ජාතිවාදී ආගම්වාදී භික්ෂුවක්. මේ අනෙකුත් ජනවර්ගයන්ට දැඩ්ලස් විරුද්ධ සම්පෑ භික්ෂුවක්. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ භික්ෂුන් වහන්සේලාටත් මේ දවස්වල චෝදනා කරනවා දුර්ගතණයෙන් බණින වීඩියෝ මේ වගේ කියන හඬපට වගේක් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ සම්බන්ධිනුත් විවිචන තියෙනවා. ඒ වගේ දූෂිත පුද්ගලයෙකු මේ තනතුරේ සිටීමම මේකේ බලපෑමක් ඇති වෙනවා. මේක මේ දූෂිත ආයතනයක් දූෂිත ස්ථානයක් බවට මේක පත් වෙලා තියෙන බව තමයි අපිට පෙනී යන්නේ. අනිවාර්යෙන්ම ඒක වැදගත් කාරණයක්. මේ මෙව භික්ෂුව මේ වෙනත් භික්ෂුන් වහන්සේලාට ඉතාම මේ 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 ඉතාම අවීද සහ අසික්කිත විදියට බැන වදින මේ වීඩියෝ පට නිකුත් වෙලා තියෙනවා හඬ ඇතුළත්. එතකොට ඒකෙන් පෙන්නුම් කරන්නේ දැන් මේ වෙනත් ඒ දැන් මේ අනිත් භික්ෂුන් යම් විදියක මතයක් ප්‍රකාශ කිරීම වැළැක්වීමට ඒක බලහත්කාරයෙන් වැළැක්වීමට තමයි මේ භික්ෂුව මේ ඥානසාර භික්ෂුව කරමුණු වෙලා තිබුණේ මේ හඬපරවල හැටියට. එතකොට ඒ කියන්නේ එයාට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වෙනත් භික්ෂුවන්ට ඔහු කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න බෑ. ඒ වගේ තත්ත්වයක් නෙතියෙන්නේ. එතකොට මේකත් මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට දරුණු ලෙස පහර ගැසීමක්. අනෙක් අතට මේක ඉතාම වැදගත්ම කාරණේ තමයි මේ භික්ෂුව මේ රටේ නීතියට එලිපිට පයින් ගහපු එක්කෙනෙක් උසාවියක නඩුවක් විභාග වෙද්දී උසාවිය මැදට පැනලා මේ නඩුකාරයාට නඩුකාරවරයාට එක්තරා විදිහක තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කරලා ඒ සම්බන්ධයෙන් එතකොට ඒක උසාවියට අපහාසයක් වෙනවා. ඒ අනුව මේ අභියාචන අධිකරණය විසින් නඩු විභාග කරලා ඉතාලම මේ රටේ බලපවත්වන ආකාරයට මේ භික්ෂුව විත්තිකාරයක් කරලා හැබැයි එයාටත් කරුණු දක්වන්න ඕනෑතරම් අවස්ථාව ලබා දීලා සහ එයා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයෙකුත් පෙනී ඉඳලා තිබුණු නඩුවෙන් ඔහු වැරදිකාරයා වෙලා අවුරුදු 16ක හිර දඬුවමක් නියම වෙච්ච එක්කෙනෙක්. ඒ දඬුවම පස්සේ අවුරුදු 6කට මේ සීමා කරලා ලැබුවා. මොකද ඒ චෝදනා කීපයකට වැරදිකරු වීම මත තමයි අවුරුදු 16 එකතු වුනේ. ඒ අවුරුදු 16 වෙනකොට අවුරුදු 6න් ගෙවියන විදිහට තමයි පැනෙව්වේ. එතනදි වැදගත් කාරණය මේ එවැනි ආකාරයේ සාපරාදී දඬුවමක් සාපරාදී වරදක් සම්බන්ධයෙන් දඬුවම් ලැබුව හිරගත කරලද පුද්ගලයෙක් තමයි මේ ඊට පස්සේ ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් සමාව ලබාගෙන එළියට ඇවිල්ලා දැන් මේ එක රටක් එක නීතියක් කියලා හදන්න මේ කාර්ය සාධක බලකායක සභාපතිකමට පත් කරලා තියෙන්නේ. ඒකෙම පේනවා මේ කාර්ය සාධක බලකාය එක්තරා විදිහකට විහිළුවක් සහ මේ රටේ නීතියට කරපු අපහාසයක්. මේ කාර්ය සාධක බලකාය පත් කිරීමම මේ රටේ පවතින නීතියට කළ අපහාසයක් කියලා අපිට සලකන්න පුළුවන්. මේ වගේ තත්ත්වයන් තමයි තියෙන්නේ මේ සම්බන්ධයෙන් අපි දැක්කා. එතකොට මේ වන විට මේ සමාජ ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් මේ රටේ පවතින තත්ත්වය පිළිබඳ රජයේ මේ කරගෙන යන ක්‍රියාදාමයන් පිළිබඳ විවේචන එල්ල කරනවා. ඔවුන් පසුපසත් අපි දැක්කා CID වගේ ආයතන පසුපස හඹා යනවා. අපි දැක්කා දැන් මේට දින දෙකකට විතර පෙර එක්තරා සමාජ ක්‍රියාකාරිකයෙකුගේ නිවසට ගිහින් ඔහු පිරිසක් ගිහින් සර්ච් කරනවා, يعني විමර්ශනයක් කරනවා ඒ නිවසේ තිබෙන්නේ මොනවද ඒ වගේ පිළිබඳව. එතකොට මත්ද්‍රව්‍ය තිබෙනවා කියලා තමයි එතන සඳහන් වෙන්නේ. සඳහන් කරමින් තමයි ඒ උන් ඇතුළු වන්නේ.
ඔහුට යම්කිසි බලපෑමක් ඇති කිරීමද මේ රජයෙන් සිදු කරේ කියන දෙත් අපිට සැකයක් තිබෙනවා. මේ වෙනකොට ඒ පිළිබඳව සමාජ කතාබහ වෙනවා ගොඩක් දුරට. ඔබතුමන් ඒ පිළිබඳව කොහොමද දකින්නේ? මොකද සමාජ ක්‍රියාකාරීන්ට තර්ජනයක් ඇති කිරීමට උත්සාහයක් දරනවා මේ රජය. අනිවාර්යයෙන්ම මේ මොකද මේ ආණ්ඩුව ඉතා පැහැදිලිවම මේ එක්තරා විදිහකට මේ ප්‍රධාන මාධ්‍ය වලටත් වඩා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලටත් වඩා සමාජ මාධ්‍ය වලට හුඟක් බිය වෙලා තියෙන පාටයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම් කිරීම පටන් ගත්තේ මේ කොවිඩ් ප්‍රසංගතයේ ඇතිවීමත් එක්කම. එහෙම මේ දඩයම් කරන්න පටන් අරන් ඕවා අතඩංගුට අරගෙන මාස ගණන් මේ අතඩංගු තබා ගනිමින් මේ තමයි මේ මර්ධනය පටන් ගත්තේ. දැන් මේ විදියට දැන් අපි දන්නවා මේ රටේ පොලිසිය වැඩ කරන්නේම පොලිසියට කිසිම සාක්ෂියක් ඕන නැහැ වෙනත් සාක්ෂියක් ආණ්ඩුවට හෝ පොලිසියට ඕනනම් යම් පුද්ගලකගෙන් පිළිගන්න එක්කෝ මත්කුඩු තියනවා කියලා කියනවා. එහෙම නැත්තම් දැන් ඒක දැනට වැඩි භාවිතාව වෙන්නේ නැහැ. පොහොගේ කාලෙන් මේ එහෙමත් කළා බෝම්බයක් ළඟ තිබුණයි කියලා. මිනිස්සු අතරමුඩ ගන්නවා. එක්කෝ අතරමුඩ අරගෙන කුඩු දානවා නැත්තම් මේ බෝම්බ තිබුණයි කියලා මේ නඩු පවරනවා. එවැනි තත්ත්වයක් තිබුණා. එතකොට දැන් මේ මේ අලුත් විදියට මේ විදියට මේ සමාජ ක්‍රියාකාරී මේ විදියට දඩයම් කරන්න මත්කුඩු ඔබේ ගෙදර මත්කුඩු තිබෙනවා නැත්නම් ඔබ ළඟ තියෙනවා එහෙමකෙ මොකක් හරි කියලා. එහෙම සමාජ ක්‍රියාකාරී මර්ධනය කරන්න මේ ආණ්ඩුව මේ මේ දැන් මේ පටන් අරන් තියෙන්නේ. එතකොට ඉතාම පැහැදිලිවම පේනවා මේක දැන් යම් පුද්ගලයෙක් යම් මතයක් ප්‍රකාශ කරලා තිබුණා ඒ මතය තමන්ට පිළිගන්න බැරි නම් ඊට විරුද්ධව මතයක් කියලා අදහසක් කියලා ඒකට විරුද්ධව තමන්ගේ මතය ප්‍රකාශ කරලා ඒක සමාජගත කරන ක්‍රියා කරනවා වෙනුවට ඒ මේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ යම් ප්‍රකාශ කරන අදහස් දක්වන පුද්ගලයා ඒ කෙලින්ම දඩයම් කරන්නේ නැතුව ඒ කියන්නේ ඒ මතේ අදහස් ප්‍රකාශ කිරීම උඩ දඩයම් කරන්න බෑනේ. ඒක නිසා වෙනත් විදිහකින් දඩයම් කිරීම තමයි දැන් මේ ආණ්ඩුවේ පරමාර්ථය නැත්තම් ක්‍රියාදාමය වෙලා තියෙන්නේ. ඒ උඩ තමයි ඔය මේ ගෙදර සෝදිසි කරන ලැබුවේ ක්‍රියාකාරකයෙකුගේ මේ බලහත්කාරය. මොකද බලහත්කාරයෙන් කියන්නේ කිසිම අධිකරණ වරෙන්තුවක් ආදිය මොකුත් තිබුණේ නැහැ. දැන් පොලිසිය පන්දක පොලිසිය ධාරියෙක් කියනවා මේ මත්කුඩු සම්බන්ධ සේවන මේ සර්ච් වොරන්ට් සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය නැහැ කියලා. ඒක හරි. ඒ එහෙම නම් අවශ්‍ය නැහැ. ඒත් මේ බොරුවට දැන් කිසිම හොයාගත්ත මත්කුඩක් තිබුණේ නැහැ නේ. මේ 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 යම තමන්ට තොරතුරු ලැබුණයි කියලා ඒක නියා මේ රටට කියාපාලා බොරුවට මවාපාලා මේ සමාජ ක්‍රියාකාරීන් ගේවල් මේ සර්ච් කිරීමම සෝදිසි කිරීමම එක්තරා විදිහක තර්ජනයක් සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කිරීමක් යටපත් කිරීමක් සහ අන්තිම වශයෙන් දඩයම් කිරීමක් කියලා තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තත්ත්වයන් තමයි මේ එක රටක් එක නීතියක් යටතේ අපි දකින්නේ. එතකොට එක එක් පුද්ගලයන්ට එක එක විදිහට තමයි මේ නීති ක්‍රියාත්මක වෙන ආකාරයක් අපිට පෙනී යන්නේ. එතකොට ඒ බව සඳහන් වෙනවා සමාජයේ විවිධ කතාබහ තුළින් අපිට පෙනී යනවා. ඊට අමතරව අපි තවත් මාතෘකාවකට අපි ගියොත් මේ අවස්ථාවේ දැඩි කතාබහට ලක් වෙනවා ජීවිත අනතුරට ලක් වී තිබෙනවා මේ ගෑස් පරිහරණය පිළිබඳව. කියන්නේ ගෘහස්ත ගෑස් පරිහරණයෙන් මේ වන විට ජීවිතයක් පවා නැති වෙලා තිබෙනවා. ඒ වගේ තත්ත්වයකට උඩු දුවලා තියෙන මේ ගෑස් පරිහරණය මේ වෙනකොට ශ්‍රී ලංකාව තුල. ඒතර ඔබතුමන් මේ දකින්නේ කොයි ආකාරයෙන්ද? මොකද මේ පිළිබඳව ඉදිරියට පියවරක් ගනීද රජයක් විසින්? මේක ඉතා බරපතල කාරණාවක් විදියට තමයි අපි මේ සමාජයේ කතාබහට ලක් කරන්නේ. ඇත්තටම ඒක ඉතා බරපතල කාරණයක්. මුලින් මේ අතරින් පතර තැනින් තැනක දෙක මේ ගෑස් සිලින්ඩර හෝ ගෑස් ආශ්‍රිත පිපිරීම් වෙලා තමයි මේක පටන් ගත්තේ. මේ දැන් වෙනකොට පේනවා මේක හැමදාම දවස ගානේ රටේ නොයෙකුත් තැන්වල මේ ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදු වෙනවා. එතකොට මේ රටේ අපි දැනුවත්ව අවුරුදු 50ක් විතර තිස්ස කාලයක් තිස්සේ මිනිස්සු ගෑස් පාවිච්චි කරනවානේ. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 20ක් විතර කාලය තුළ මේ මේසී වාසයේ 21 වෙනි සීවසේ මේ ගිවිගේ අවුරුදු 20ක් කාලය තුළ ගෑස් පරිභෝජනය සීක්‍රෙන් ඉහළ ගියා. මොකද මේ නාගරීකරණය වැඩි වීමත් සමග මිනිසුන් තට්ටු නිවාසවලට පදිංචි වීමත් සමග දර හෝ වෙනත් ඉන්ධන විශේෂයෙන්ම මේ ආහාර පිසීමේ කාර්ය සඳහා දර හෝ වෙනත් ඉන්ධන පාවිච්චි කිරීමේ හැකියාවක් නැති තත්ත්වයකට පත් වුණා. මේ ගෑස් තමයි සුලභම මේ ඉන්ධනය බවට පත් වුණේ. ඒක මේ රටේ විතරක් නෙවෙයි ලෝක වෙන රටවලත් එහෙමයි. ඒක නිසා මේ ගෑස් ලැබීම මේ එක්තරා විදිහකට මේ සමාජයේ ප්‍රධාන අවශ්‍යතාවක්. ඒ ගෑස් කියන එක මේ ජනතාවගේ ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වෙලා තිබුණා. එතකොට එහෙමනම් ඒ සැපියුම් කරන ආයතන වගකීම සහ රජයේ වගකීම නියාමනය කිරීම තුළින් මේ ගෑස් ඉන්ධනය ආරක්ෂිතව සහ පහසු ආකාරයට ජනතාවට ලබා දීම පාලකයන් වගකීම. එතකොට එතනදී මේ ප්‍රධාන මේ ගෑස් සැපියුම් පරව වෙන්නේ මේ ලිට්‍රෝ සමාගම. ඒ කියන්නේ ආණ්ඩුවේ සමාගම. ඒක රජයේ ආයතනයක්.
එතකොට දැන් මේ අපිට පේනවා මේ ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම වලින් මේ 90% පහේ මේ ලිට්‍රෝ සමාගමේ රජයේ සමාගමේ ගෑස් සිලින්ඩර් ආශ්‍රිතව තමයි එතු වෙලා තියෙන්නේ. එතකොට දැන් මේක කවුරු මේ දන්න කාරණේ බඩට පත්ලා තියෙනවා පහුගිය අප්‍රේල් මාසෙදී මේ ගෑස් සිලින්ඩරේ බර වෙනුවට පරිමාව මත පදනම් කරගෙන මේ ගෑස් අලෙවි කරන්න උත්සාහයක් ගත්තා. ඒ කියන්නේ ඉතරා විදිහකට මේ ප්‍රමාණය අඩු කරලා මිල වැඩි කිරීමේ කපටි උත්සාහයක් තමයි ඒ හරහා මේ ක්‍රියාත්මක කරන්න ගියේ. ඒක එළිදර වුණාට පස්සේ එතනදී මේ අපිට පෙනී යන කාරණේ තමයි ඒක කවුරු දන්නේ නැතුව කරපු වැඩක්. එම අවස්ථාවෙන් පසුව තමයි මේ ගෑස් වල සංයුතිය වෙනස් කරලායි කියලා. ගෑස් සිලින්ඩරේ ගෑස් වල මේ සංයුතිය වෙනස් කරලායි කියලා මේ අපිට මේ දැනගන්න ලැබුණේ. එතකොට අද වෙනකොට මේ ගෑස් සමාගම දෙකයි තියෙන්නේ. මේ සමාගම් දෙක එක එක වෙලාවට එක එක පරස්පර කතා කියන තත්ත්වයක් ඇතිලා තියෙනවා. වෙලාවට කියනවා සංයුතිය වෙනස් කළේ නැහැ කියලා, වෙලාවට කියනවා මේ සංයුතිය වෙනස් කළයි කියලා. එතකොට මේ විදිහට දැන් අද මේ මේ සම්බන්ධයෙන් කිසිදු වකිවක් නොගන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ ගෑස් සමාගම් දෙක. එතකොට ලෝකයේ මේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකෙ පුරා බලපවත්වන සංකල්ප සහ නීතිබද්ධත්වයක් තියෙනවා. අපේ රටෙත් ඒහා බැඳුණු ඒ සමග ගොඩනැගුණු ඒ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ නීති පද්ධතියක් තියෙනවා. එතනදී ප්‍රධාන වගකීම තමයි ඒ යම් නිෂ්පාදකයෙක් යම් ද්‍රව්‍යයක් අලෙවි කරනවා නම් ඒ අලෙවි කරන ද්‍රව්‍යය ඒ ද්‍රව්‍යයේ පාවිච්චි කරන කාර්යය සඳහා සුදුසුයි කියලා ඒ නිෂ්පාදකයා මේ ප්‍රකාශිතව මේ වගකීම සහතිකයක් දෙනවා පාරිභෝගිකයාට. එතකොට ඒ කොහෙවත් මේ වචනයෙන් සඳහන් කරන්න වෙන්න පුළුවන්. ඒත් එම ද්‍රව්‍යය මේ විකිණීම සඳහා අලෙවි කිරීම සඳහා වෙළඳපොළ නිකුත් කිරීමෙම ඔවුන් කියනවා. කියන්නේ මොකද්ද? මේ මම නිකුත් කර නිෂ්පාදනය කරන ද්‍රව්‍යය ඒ ද්‍රව්‍යයෙන් අපේක්ෂිත කාර්ය සඳහා සුදුසුයි කියලා. එතකොට ගෑස් නම් ගෑස් වලින් කරන්නේ මොකද්ද? මේ පිසීම සඳහා මේ ඉන්ධනයක් වශයෙන් භාවිත කරගන්නෙ. එහෙමනම් ඒක ඒ සඳහා සුදුසුයි කියලා ගෑස් සමාගම් මේ අවස්ථාවේදී කියනවා. හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? එහෙම කිව යුතු වුණාට දැන් බලනකොට මේ ගෑස් කිසිසේත්ම එම අපේක්ෂිත කාර්ය සඳහා සුදුසුත්වයක් නැති බවයි පේන්නේ. එතකොට නිකන් සුදුසුත්වයක් නැති කියලා නිකම්ම හුදෙක් නැහැ කියන එක විතරක් නෙමෙයි. ඊටාම අනාරක්ෂිත මිනිසු මරණ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මිනිසු කට කතාවට කියන්නේ මේ බෝම්බයක් ගෙදර තියෙන බෝම්බයක් ගෑස් සිලින්ඩරේ කියන බෝම්බයක් කියලා. ඒ මට්ටමට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්ත. මේ ඒ මට්ටමට පත් වෙලා තියෙනවා මේ කිසිම ගෑස් සමාගමක් දැන් අපිට පේන තමයි මේ ගෑස් සමාගමක් හෝ ඒ ගෑස් මේ ගෑස් හැපීම පිළිබඳ නියාමනයේ බාර කිසිදු ආයතනයක් මේ සම්බන්ධයෙන් වගකීමක් ගන්න පාටක් පේන නැහැ. එතකොට ඒක නිසාම මේ මේ ගෑස් සමාගම් සහ එතකොට රජය නියාමනය කරන රජයනේ රජය මේ ජනතාවට මේ මැරෙන්න ඇරලා මේ රට විහාරේ අතන අතහොදගෙන ඉන්න වගේ තත්ත්වයක් දැන් පේන්න තියෙන්නේ. දැන් එක එක ඇමතිවරු එක එක නිලධාරීන් ඇවිල්ලා විරින් විට මේ මාධ්‍ය ඉස්සරහා නොයෙකුත් කතා කියනවා. ඒ කතා කියන ඒවා එකට එකක් පරස්පරයි. එතකොට ඒක එහෙම තින් මේ තමන් ඇඟ බේර ගන්න මොනවා හරි කියන එක නෙමෙයි, තමන් නිෂ්පාදකයෙක් වශයෙන් තමන්ට තියෙන වගකීම සම්පූර්ණ කරලා තියෙනවද කියන එක තමයි මේ ආයතන සියල්ලම විසින් සැලකා බැලිය යුතු වන්නේ. ඉතින් දැනට තියෙන තත්ත්වයන් අපට පේන දේ තමයි ඒ නිෂ්පාදකයන් තමන් නිෂ්පාදනය කරන භාණ්ඩය සම්බන්ධයෙන් ජනතාවට දිය යුතු අනිවාර්ය සහතිකය කඩ කරලා තියෙන තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. ඒක ඉතාම නරක තත්ත්වයක්. මොකද මේක මේ විදිහට දිගින් දිගටම ගියොත් මේ වෙනත් මේ කිසිදු නිෂ්පාදකයෙක් ඒ තමන් නිෂ්පාදනය කරන භාණ්ඩය සම්බන්ධව වගකීමක් ගන්න නැති තත්ත්වයක් එන්න පුළුවන්. ඉතාම අරාජික තත්ත්වයක් එන්න පුළුවන් මේ වෙළඳපොලේ. දැනටත් වෙළඳපොලේ අරාජික තත්ත්වයක් තියෙන්නේ. ඒක දැනට තියෙන බොහෝ දුරට මිල සම්බන්ධයෙන් විතරයි. අන්තිම වශයෙන් ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් පවා අරාජික තත්ත්වයක් එන්න පුළුවන්. ඒක නිසා මේකට මේ තත්ත්වයකට ඉතාම සැලකිලිමත් වෙන්න ඕන. සහ මේ පාලකයා විශේෂයෙන්ම මේ දැන් මේ සම්බන්ධයෙන් නඩුවක් පවරලා තියෙනවා වෙනම. ඒ නඩුව කෙසේ වෙතත් අපි පාලකයන්ට බල කරලා කියන්න ඕන. මේ රජයට බල කරලා කියන්න ඕන. මේ තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න මේ මේ ගෑස් හැපීම සම්බන්ධයෙන් නිසියාකරව නියාමනය කරලා ඒ හරහා ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ කියන කාරණය අපි මේ ආණ්ඩුවටත් ඒ වගේම මේ ගෑස් සමාගම වලටත් අවධාරණය කළ යුතුයි. ඔව්, මේ වගේ කාරණා පිළිබඳව අපි දිගින් දිගටම කතා සාකච්ඡා කරා ඔතුමන් සමග. එතකොට අපි ගිය වැඩසටහන් වලදීත් අපි කතා පහ ලක් කරා
මෙරටේ ගොවීන්ට ලබා දුන්න පොහොර පිළිබඳව මේ පොහොර පිළිබඳව තියෙන මේ ගැටලුවට निराකරණය කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නැත්තම් වෙනත් අධිකරණයකට අපිට ගිහිල්ලා අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා පීඩපතන්න පුළුවන්ද කියලා. මොකද රජයට විරුද්ධව තමයි අපි එතකොට ක්‍රියා කිරීමට සිදුවන්නේ කෙසේ වෙතත්. එතකොට මේ වගේ තත්ත්වයක දැන් අද ඒක වෙලා තියෙනවා ගෑස් වලටත් අපි දැක්කා නඩුවක් පවර්ලා තියෙනවා යම්කිසි පිරිසක් විසින්. එතකොට මේ වගේ කාරණා වලදී කොහොමද ජනතාව නීතිය ඉදිරියට යා යුත්තේ කියන දේ ඔබතුමන්ගෙන් දැනගැනීමට කැමතියි. ඔය එක ඉතා වැදගත් කාරණයක්. මොකද ජනතාවට අද වෙන කිසිම සහනයක් ලබා ගන්න මාර්ගයක් නැති වෙලා තිබෙනවා. ඒ නිසාම අවසාන වශයෙන් අධිකරණය වෙත යාමට සිදු වෙලා තියෙනවා නීතිය පිට පැතීමට. හැබැයි මේක මේ මේ නීතිය එසේ තියෙන අතරේ ඒක කනගාටුදායක තත්ත්වයක්. මොකද මේ වගේ කාරණා වලදී මේ පාලකයන් මේ සම්පූර්ණ කරදර තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් දැන් මේ පෝර රසය ගත්තොත් දැනටත් ඒ සම්බන්ධයෙන් නඩුවක් තියෙනවා මේ 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 කොළඹ වාණිජ මහාධිකරණයේ. ඒ අනුව මේ වාණිජ මහාධිකරණය විසින් චීන සමාගමට මුදල් ගෙවීම අතිරූපීන් මේ වාර නියෝගයක් පනවලා තියෙනවා දැනට. එසේ තිබීදී දැන් ආණ්ඩුව රුපියල් මිලියන 6.7ක් චීන සමාගමට ගෙවන්න එකඟ වෙලා තියෙනවා. එතකොට මේ නීතිපති ඒක නීතිපති එකඟ වෙලා තියෙනවා මෙහෙම කරන්න මේ විදිහට ගෙවන්න ගෙවලා මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න කියලා. එතකොට ඒකෙන් පේන දේ මොකද්ද? මේ අපි ඉතාලි පැහැදිලිව දන්නවා මේ පෝර ලංකාව. ඇත්තට මේක පෝරක් නෙමෙයි. මේ බලනකොට මේ කිසියෙම අපේ වගාවන්ට සුසු නැහැ කියලා අපේ ශාක නිරෝධයන් සේවය විසින් දෙවරක් පරීක්ෂා කරලා මේ එපයි ප්‍රතික්ෂේප කරපු පෝර. එතකොට මේ ප්‍රතික්ෂේප කරපු අපිට ගැලපෙන්නේ නැති අර මං මුලින් කිව්ව විදිහට මේ අපේක්ෂිත කාර්ය සඳහා සුදුසු නොවන මේ දෙයක් වෙනුවේ අපි ඩොලර් මිලියන 6.7ක් ගෙවනවා. මේ රටේ මේ මිනිසුන්ට කිරිබිටි ටික දී ගන්න ඩොලර් නැති වෙලාවේ මේ අපිට අවශ්‍ය නැති භාණ්ඩයක් වෙනුවේ මේ අපි දැන් ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න එක වෙලා තියෙනවා. මේකෙන් පේනන දේ මොකද්ද? මේ පෝර ටික ගේන්න මේ කිසිදු මේ වෙන අනිත් කිසිදු පරීක්ෂාවකින් තොරව මේ රටේ පාලකයෝ ආණ්ඩුව ඇමතිවරු එකඟ වෙලා තියෙනවා. එකඟ වෙලා හුදෙක් එකඟ වෙලා නෙමෙයි ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ඒක නිසා තමයි ඒවා කිසිම දෙයක් පරීක්ෂා කරන්න කලින් ඒ පෝර නැවගත කලේ. නැවගත කරා මේ රටේ එව්වේ. එහෙම තත්ත්වයක් තියෙන මේක මේ ලෝකේ කිසිම රටක ඇති නොවන තත්ත්වයක් මේක. මොකද තමන්ගේ අතර ලැබෙන කුට්ටිය මේ ගැනීම තියෙන හදිස්සිය. ඒ හදිස්සිය තුල මේ නිසියාකාර පරීක්ෂණයකින් තොරව මේ පෝර මේ නැවක ලංකාවට එව්වා. එතකොට ඒක ඒ தත්ත්වය තුල මේ චීන සමාගම විශාල වීකට ඒගොල්ලෝ මේ පෝර හොඳ නැති වුණා වුණත් විශාල වීදම අනිවාර්යයෙන්ම දරලා තියෙනවානේ. ඒ தත්ත්වය තුල දැන් අන්තිමට මේ ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට බලන්න මේ රටේ පාලකයන්ට මොන කිසිම වගකීමක් නැති හැටි. රටේ මුදල් මේ නාස්ති කරන්න ඒව යටිමඩි ගහන්න උන්ට කිසිම ලැජ්ජාවකුත් නැහැ. කිසිම හිරිකිතියකුත් නැහැ. මේ කිසිම මේ ඒකට කිසි ප්‍රමාදයකුත් නැහැ. ඒවට මේ බොහොම ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ කාරණේ පිළිබඳව අපි ජනතාවට දැනුවත් කරන්න ඕන නිසා ජනමතයක් ගොඩනගන්න ඕන. මේ වගේ අපරාධයක් මේ ජාතික අපරාධ මේ අපි මේ රටේ හැම මේ දුප්පත් ගොවියෙක්ම කම්කරුවෙක්ම මේ බොහොම දහඩිය මාංශය එහෙලලා මේ බදු වශයෙන් ආණ්ඩුවට කියවන සල්ලි වලින් තමයි අවසාන වශයෙන් මේ ඩොලර් මිලියන 6.7ත් හොයාගන්න වෙන්නේ. එතකොට ඒක නිසා මේ මගඩියට කිසිම සම්බන්ධයක් නැති මේ උතුරු අරහේ පේදුරු තුඩු ඉඳලා දකුණු දෙවුන්දුරු තුඩු දක්වා මිනිස්සු මේ මගඩි වෙනුවෙන් සල්ලි කියවනවා. පාලකව සුරසප් විඳිනවා. පාලකන්න කිසි ගානකුත් නැහැ. මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කඩමැද දොඩවනවා. ඒක නිසා මේ තත්ත්වය ගැන අපි තාම අවධානයෙන් ඉදමින් මේක වළක්වන්න සහ අනාගතයේදී මේ ව්‍යාකරණ ක්‍රියා නොකිරීම පුළුවන් වෙන විදිහේ නීතිමය රාමුවක් ගොඩනගීමවත් අවශ්‍යයි. මං හිතන්නේ මේ තියෙන නඩු මේ කොයිතරම් දුරට දැන් නඩු සාර්ථක වෙයිද දන්නේ නැහැ. මේ නීතිපතිවරයන් එකත්තේ පිට නඩු අස්කර ගනීද කියන එක අපිට කියන්න බෑ. එහෙම තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. එසේ වෙතත් අපි මේ නෛතික රාමුව ගොඩනැගීම වෙනුවෙන් ප්‍රබල ජනමතයක් ගොඩනැගීමට මේ අවස්ථාවේදී ක්‍රියා කරන්න ඕන. ඔබතුමන්ගේ අදහස උනේ ඒ තමයි ප්‍රබල ජනමතයක් මේ එරෙහිව ගොඩනැගිය යුතුයි කියන දේ. ඒකෝර අපි අවසාන වශයෙන් අපි මේක දෙක කතා කරොත් මේ සියලු දේටම අවසානයේදී වගකිය යුතු වන්නේ රජයේ පමණක්ද ජනතාවත් වග කියන්නේ නැද්ද කියන කාරණාවත් මම ඔබතුමාගෙන් විශ්වාස සිටිනවා. ඒක තමයි මේට වගකිය යුතු පාර්ශ්ව හැටියට මේ අංශවලට අදාළ
අමාත්‍යවරු සිටිනවා රාජ්‍ය අමාත්‍යවරු සිටිනවා ඔවුන් වගේ කිය යුතු නැද්ද ඇත්තටම අපි දැකලා තියෙනවා වෙනත් රටවල මේ වගේ ජාතික ප්‍රශ්න වලදී ඔවුන් අසාර්ථක වූ තැන් වලදී ඉවත් වෙනවා ඒ තනතුරු වලින් නමුත් මේ ශ්‍රී ලංකාව වගේ රටවල් වල මේ දේ දකින්නේ නැහැ ඔබතුමන් මේ ඔබතුමන්ගේ මේ දෙත් මම දැනගැනීමට කැමතියි මේ වෙලාවේ ඔව් ඒක තමයි තාම මේ මේ රටේ තියෙන විහිළු සහගත තත්ත්වය මොකද මේ කිසිම කාර්යයක් සම්බන්ධව වගකීමක් ගන්න කිසිදු යමතියෙක් නැහැ යමතියෙක් කොප නිලධාරියෙක්වත් නැහැ දැන් පොර දැන් මේ මේ පද කාබනික පොර සපේනවායි කියලා ඒකේ නාපු වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා මොකද එකපාරට මේ ගහෙන් ගෙඩියෙනා වගේ තීරණයක් ගත්තා මේ 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 මහ කන්නේ ඉඳලා මේ කාබනික රසායනික පොර තහනම් කරලා කාබනික පොර දානවායි කියලා කියන මාස 3ක් ඇතුළත හැබැයි ඒත් කමක් නැහැ තීරණ අරගෙන ඒක තීරණේ ක්‍රියාත්මක කරන හරියාකාර වැඩ පිළිවෙලක් තිබුණා. එහෙම කිසිම වැඩ පිළිවෙලක් නැහැ. ඒක නිසා අන්තිමට මොකද වුනේ? ප්ලේන් වලින් පෝර ගෙන්නුවා. ගෙන්නන්න උනා. ප්ලේන් ලෝඩ්ස් මේ ගුවන් යානවල පෝර ගෙන්න උනා. ලෝකේ කිසිම රටක මං හිතන්නේ මෙහෙම තත්ත්වයක් ඇති වෙලා නැහැ. මොකද එහෙම මේ ප්ලේන් වලින් පෝර ගෙන්නන්න සිද්ධ වෙන්නේ. එහෙම හරියාකාරව සැපීම වැඩ පිළිවෙල නැති නිසා අන්තිම මොහොතේ මේ හෙට අනිද්දාට ඕන කරන පෝර ටික මේ අද රැයේ තමයි ගියන්නේ. එහෙම තත්ත්වයක් ඇති වුණේ. එතකොට බලන්න මොන තරම් මේ වගකීමක් නැතුව, වගවීමකුත් නැතුව මේ පාලකයෝ ක්‍රියා කළ තියෙන ආකාරය. ඒක නිසා මේකට අදාළ මැතිඇමතුරු අපිට ලැජ්ජාවක් තියෙනවා. උන්ට මේ තනතුරු කීයටවත් දරන්න පුළුවන් කම නැහැ. උන් වහම ඉල්ලාස් වෙන්න ඕන. නිලධාරීන් අස්සෙන්න ඕන. මේක මමත් මේකට සම්බන්ධයි මටත් මමත් මෙහෙම කරන්න උනා කියලා උන් අරුගන වගකීම බාර ගන්න ඕන. එහෙම වගකීම බාර ගන්න ප්‍රකාශයක්වත් අඩු ගානේ නැහැ. එහෙම තත්ත්වයක් අපේ රටේ නැහැ. ඉතින් බැලුවොත් ඒක නිසා අපි ඒ සංස්කෘතිය කොහොමද නැවත ගොඩනගන්නේ? වරදක් වුණා නම් ඒ වරද පිළිඅරගෙන ඒකට අනුව කටයුතු කරන නිලධාරී පැලැන්තියක් සහ දේශපාලක පැලැන්තියක් අපි කොහොමද ගොඩනගන්නේ කියන එක අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඉතින් එතනදි තියෙන ඒ කාරණේ තමයි මම කලින් කිව්වා වගේ ප්‍රබල ජනමතයක් තිබෙනවා නම් මේ මොවුන්ට මේ තනතුරු වල තවදුරටත් ඉන්න බැහැ කියන මට්ටමේ ජනමතයක් අපිට ගොඩනගන්න පුළුවන් නම් මොවුන්ට ඒ තනතුරු දරන්න බැහැ. ඒ වුණාට අද අපේ රටේ තියෙන මොකද මේ අපි යම් පිරිසක් මෙහෙම කියන අතරේ ඔවුන්ට ආශිර්වාද කරන ඔවුන්ට පවන්සලන මිනිස්සු විතරක් නෙමෙයි පූජකයොත් මේ රටේ ඉන්නවා. පූජකයෝ ගිහිල්ලා පිරිත් කියනවා. ඉතින් අපේ රටේ බලන්න මොන තරම් මේ තනතුරු වලට ලාභ ප්‍රයෝජන වලට නැවෙන මේ පිරිසද්ද පූජකයෝ ඇතුළුව පූජකයෝ තමයි ප්‍රධාන ශ්‍රේණියක් කියන කතකට මේ රටේ ඉන්නේ. ඉතින් මේ தත්ත්වය වෙනස් කරන තුරු මේ අපිට නිකන් ගැළවීමක් නැහැ. අපේ රට ගොඩේමකුත් නැහැ. අපේ රට තව තවත් වලපල්ලට ආපස්සට යන එක තමයි සිද්ධ වෙන්නේ. අපි මෙහෙම මේ විදිහට හරි කතා කිරීම ඒ යන මේ ආපස්සට යන ගමනට සුළුෙන් හෝ නැවතීමක් තියන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් අවසන් වශයෙන් ඔබතුමනි මම අසා සිටින්නේ දැන් මේ යන ගමන ලබන අවුරුද්දේ මේ ආකාරයෙන් යයිද අපිට කොතනින් නිමා කිරීමට හැකියාව ලැබෙයිද කියන දෙත් මම ඔබතුමන්ගෙන් දැනගෙන අද වැඩසටහන නිමා කිරීමට මම අවස්ථාව ලබා ගන්න මේ අවස්ථාවේ. ඔව් මේක තමයි අපේ ප්‍රධාන ඉලක්කයක් වෙන්නේ ඕන. වහාම හැකිතාක් ඉක්මනින් ලබන අවුරුද්ද කියලා නෙමෙයි හැකිතාක් ඉක්මනින් මේ තත්ත්වයේ අපි විරාම ලකුණක් තියන්න ඕන. ඉතින් විරාම ලකුණු තිබීම සඳහා ප්‍රබල මහජන ව්‍යාපාරයක් කොහොමද අපි ගොඩනගන්නේ? මොකද ලබන අවුරුද්දෙත් මේ යන ගම නවත්වනලා මේ රටට හිතකර වැඩපිළිවෙලක් ගොඩනගන්නා ප්‍රබල මහජන ව්‍යාපාරයක් අපි ගොඩනගන්න ඕන. දැනට තියෙන්නේ එක්තරා විදිහකට පක්ෂ මත පදනම් වෙච්ච පක්ෂවල පාටු ඒ කියන්නේ බලය ලබා ගැනීමේ රාමුව මත පදනම් වෙච්ච මේ ව්‍යාපාර තමයි ඒ කියන්නේ දේශපාලන ව්‍යාපාර තමයි තියෙන්නේ. දේශපාලන ව්‍යාපාර තියෙන්න ඕනේ. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටා තුළ මේ දේශපාලන ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි අනෙක් අතට මේ දේශපාලන ව්‍යාපාර ඉක්මවා යන ජාතික ව්‍යාපාරයක් ගොඩනගින්න ඕනේ. ඉතින් අපේ රටේ ඉවිනුවෙන් පූජකයෝ සහ මොකද මේ රටේ පූජකයන්ට තාම සෑහෙන බලයක් තියෙනවානේ. ඊළඟට පූජකයෝ සහ වෘත්තිකයෝ විද්වත් වෘත්තිකයෝ පෙරමුණ ගන්න ඕනේ. දැන් අපි ගත්තොත් මේ දැන් මේ විදුලි බල ප්‍රශ්නය ගන්න මේ ගත්තොත් අපි කතා කරලා ඉන්නේ වෙනම කතා කරන මාතෘකාවක් මේ යුගදනවි බලාගාරයේ මේ ඇමරිකානු සමාගමට පැවරීම සම්බන්ධයෙන් මේ වෙනකොට මේ පොදුවේ වෘත්තිකයන් අතර එකඟත්වයක් තියෙනවා මේක ඉතාම වැරදි කියලා. එතකොට ඒක හොඳ තත්ත්වයක්. ඒක ඒ වෙනුවෙන් හඳුනා ගන්න කතා කරන්න බොහොම සුළු පිළිසක්. ඉතින් අපිට පුළුවන් නම් මේ වෘත්තිකය හැකියතාවක් මේ සම්බන්ධයෙන් ඉදිරියට ගන්න සහ මොකද අපේ රටේ ජනතාව මේ විද්වත් වෘත්තිකයෝගේ කියන කතා ඒගොල්ලෝ කරන කියන දේවල් ගැන බලාගෙන ඉන්නවා. මොකද ඒගොල්ලෝ තමයි සම්බන්ධ විශේෂඥ භාවයක් දරන්නේ කියලා. එතකොට ඒක නිසා මේ පූජක පක්ෂයෙන් සහ මේ විද්වත් වෘත්තිකයන්ගේ පැත්තෙන් මේ ඉදිරියට යමක් සිදු වුණොත්
මේ අපිට මේ ප්‍රබල මහජන ව්‍යාපාරය ගොඩනගන්න පුළුවන් ඒ තත්ත්වය තුළ විශේෂයෙන්ම කම්කරු පන්තිය වෘත්තීය සමිති හරහා ඒ අපිට පුළුවන් අවශ්‍ය සංවිධානමය පියවර ගන්න. එතකොට එක අතකින් මහජන මතයක් ගොඩනගමින් අනෙක් පැත්තෙන් සංවිධානාත්මකව මහජන ව්‍යාපාරය ගොඩනගීම තමයි මේ තත්ත්වය වැළැක්වීම සඳහා වනේ එකම පියවර වශයෙන් මා දකින්නේ. ඔව් ඔබතුමන්ගේ ඒ දැක්ම තමයි ඒ අදහස තමයි තියෙන්නේ මේ රට මෙතනින් තවත් පියවරක් හෝ ඉදිරියට තැබීමට නම් මහජනතාවගේ මතයක් තිබෙන්න ඕනේ මේ ක්‍රමයේ විනාශ කළ යුතුයි කියන දේ. එහෙනම් අදට අපි සමුගෙන යනවා ඔබතුමන්ට බොහොම ස්තුතියි. අද වැඩසටහනට සහභාගී වුණේ ජ්‍යෙෂ්ඨ නිතිඥ ශ්‍රීනාත් පෙරේරා මහත්මයා. ඔබතුමන්ට බොහොම ස්තුතියි අද වැඩසටහනට සහභාගී වුණාට. එහෙනම් තවත් දවසක හමු වී බලාපොරොත්තු වෙන අද අපි වැඩසටහනේ සමුගෙන යනවා. අද දවස සම්බන්ධ වී සිටි වැඩසටහනත් එක්ක වැඩසටහන නැවරඹු සියලු දෙනාටම බොහොම ස්තුතියි කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. ඔබ සැමට ආයුබෝවන්. ඔබට බොහොම ස්තුතියි නුවන්. ආයුබෝවන්.